දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්නේ යකුන්ගෙන් වැඩගත් පොන්න ගණිතය ගැන. ඉතින් මේ වීඩියෝ එක එක්ක මුලේ ඉඳන් අගටම එකතු වෙලා ඉන්න. තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා දැම්ම අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ විශේෂ වීඩියෝ එක නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. සිංකඩගල කීර්තිසී රාජසිංහ හා රාජාදී රාජසිංහ යන රජවරුන්ගේ කාලයේ හිටපු පොන්න නැගත්තා හෙවත් කොත්මලේ ගණිතයා රටේ නම ගිය යంత్ర මන්ත්‍ර ගුරුකම් හා නක්ෂත්‍ර දැනුම ඇත්තෙකු බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මේ පරපුර ගැන ඇති පැරණිම ජනප්‍රවාදයට අනුව දුටුගම්නු කුමරු බුත්තානමින් වෙස්සලාගෙන කොත්මලේ කොටගේ පිටියේ විසූ ගෙදර අවුරුදු 12ක් ගොවිතැන්පත් කරමින් සිටින විට ගමරාළගේ දුවවෙච්ච රන්මැණික දී ගුප්ත හා ආදරින් බැඳෙනවා. ගමේ කෙළවර උමුරු වැඩ කරමින් සිටි ගුත්තාට රන්මැණිකා දහවල් ඇඹුලගෙන යනවා. ඇඹුලගෙන කුසුල්පිටිය විහාරයේ පිහිටි ගල්තලාවේ මදක් ඇලවි සිටි ගුත්තාට තම බඩවැල් තමන්ගේ මුවින් පිටතට එන බව සිහිනෙන් දැකලා ඉගැස්සී අවදි වෙලා තියෙනවා. මේ සිහිනය රජකම ලැබීමේ පෙර නිමිත්තක් බව පොන්න නැගත්තා තේරුම් කර දුන් බව කොත්මලේ පුරාවෘත ග්‍රන්ථවල සඳහන් වෙනවා. පොන්න නැගත්තා ගැන කොත්මලේ ඇති එකම ජනප්‍රවාදය තමයි මෙන්න මේක. දුටුගැමුණු කුමරු ගැන සහ පොන්න නැකත්තා විසූ බව කියන ජනකතාව සෙන්කඩගල යුගයේදී ඒ පරපුරේ අය විසින්ම තම කීර්තිය සඳහා ලංකාවට ඇති අතීත උරුමය කියාපෑමට වගේම තම කුලය විදේශික බව සැඟවීමට ගිතු ප්‍රබන්ධ කතාවක් බව මෙම කතාව හරියට අධ්‍යයනය කරනකොට පේන දෙයක්. පොන්න නැගත්තා ගැමුණු කුමරු කාලේ වාසය කළ බවට ඇති ජනප්‍රවාදයේ හරයක් තියෙනවා නම් පොන්න කියන්නේ මේ පරපුරේ පුද්ගලික නාමය නොව පරපුරේ පොදු නාමය විය යුතුයි. එක්කයකු මියගිය විට ඔහුගේ අනුප්‍රාප්තිකයා පොන්න යන්න පොදු නක්ෂත්‍ර පරපුරේ නාමයෙන් පෙනී සිටි බව පෙනෙනවා. පොන්න යන නාමය ලංකාවට නුහුරු නමක්. ඒ නිසා මේ පරපුර ලංකාවේ ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ කාර්මික නමන් දන්නා කුල ආචාරී පවුලක් බව පේනවා. බොහෝ විට ගම්පල යුගයේ ඉදී වූ පුසුල්පිටි විහාරයේ වැඩට දකුණු ඉන්දියාවෙන් ආ ආචාරී කුල ශිල්පී පවුලක් බව හිතන්න පුළුවන්. කාර්මික හැකියාවට අමතරව නක්ෂත්‍ර දැනුම නිසා පස්සේ කාලයක යంత్రවන්ත ගුරුකම් වලට නැඹුරු වුණු බව මවුන් සිතන්නට පුළුවන්. එදා කොත්මලේ නවංගම මාවෙල මෙවැනි ආචාර කුල ශිල්පී පවුල් බහුලව සිට තිබෙනවා. නවංගම කාර්මික ශිල්පීන් එලාරට විරුද්ධව දුටුගැමුණු කුමරුගේ සටනට ආයුධ නිපදවූ බව කියනවා. නවංගම අද්දරපීටි කොත්තුණුගොඩ කන්දේ බහුල ලෙස එදා යබුර තිබුණු බව කියනවා. කොත්තුණුගොඩට යබුර ලැබුණේ මේ ප්‍රදේශයේ ගිනි කන්දක් පිපිරියාමෙන් බව කොත්මලේ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. යබර උණුකිරීමට නවංගම ශිල්පීන් යොදාගත්තේ පොත්තුණුගොඩ අසලම පිහිටි දුම්මල ගස් තලාව කැලෑවේ පිහිටි අධික තාපය සහිත දුම්මල ගස්වල දරයි. කුසුල් පිටිය විහාරයේ ඉදිකිරීම වලට පැමිණි පොන්න නැකත් පරපුර තම විදේශික බව සැඟවීමට කුලේ කීර්තිය පැතිරවීමට ගැමුණු කුමරු කාලයේ පොන්න නැකත්තා සිටි බවට ජනප්‍රවාද පතුරවා තිබෙනවා. පස්සේ කාලේ වෙන විට සෙන්කඩගල පොන්න නැකත් පරපුර පොන්න යන පොදු පරම්පරා නාමයෙන් පෙනී සිටි අතර සෙන්කඩගල රජවාසලට කොත්මලේ මාවැල ගමේ සිට රාජසේවයට ගිය බැවින් ප්‍රදේශයේ නාමයෙන් ඔහුව කොත්මලේ ගණිතයා ලෙස ප්‍රකට වෙලා තියෙනවා. මාවැල උලපනේ ගම්පලහරා රජවාසල සේවයට යාම මේ කොත්මලේ ගණිතයාගේ සිරිත වෙලා තිබෙනවා. පොන්න නැගත්තා එහෙමත් නැත්නම් කොත්මලේ ගණිතයා ගැන ජනප්‍රවාද රාශියක් තිබෙනවා. සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශයේදී ඔහු කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ රාජසභාව මැදදී දිගු රුට දිගුකට රිට්ටා ඇති තැන පෙන්වූ විට ඒ ස්ථානයේ ඉබේ ගිනිගත් බව සඳහන් වෙනවා. මේ ජනප්‍රවාදය මාතර විසපු වර්ණ ගණිතයා වටාද ගෙති තිබෙනවා. ඉතින් කොත්මලේ මාවැල ගමේ සිට සුබ නැකත් බලා කොත්මලේ ඔයෙන් එගොඩ මෙගොඩ වීමට ඔය හරහා මැතුරු ගල්කුරු දමන ඒ පාදිය ගල්කුරු වලින් එගොඩ වී මැතුරු තලත්ත කිහිලි ගහගෙන රාජසභාවට යන විට කොටියෙකුගේ වෙස්ගත් යක්ෂයෙකු ඔරුව පැද තිබෙනවා. කොත්මලේ ගණිතයා මෙතුරු තල අත්තෙන් කොටියෙකු ලෙස වෙද්දත් යක්ෂයා අල්ලා කඩදොර බුදුන් හිටිලෙන අසල තිබූ යෝධ ඇටම ගහ මුලදී උගේ හිසට ඇනගසා gedara genavit මෙහෙකාරකමට යොදාගත්ත කියලා මෙම ජනප්‍රවාදවල තියෙනවා. ගණිතයා මේ යකා දමණය කළ ඇටම ගහ මේ නිසා යකඹ ගහ ලෙස ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. කොත්මලේ බැම්ම බැඳීමේදී මේ යෝධ ඉපරණි ඇටම ගහ නියමුණු විට ගලවා දමා තිබෙනවා. දවසක් ගණිතයා gedara නැති වෙලේ යකා දරමිටියක් හිස මත තියාගෙන එනවා. කොත්මලේ ගණිතයාට හිටියේ අවිභාක තරුණ දූවරු 7 දෙනෙක්. බිරිඳ යලි ගැබිනියක් වෙලා හිටියා. මෙහෙකරු කටුවක් ඇනුණු බව කියා හිස අත ගන්නවා. මේ මෙහෙකරු කියන්නේ යකිකු බව නොදත් බිරිඳ උගේ හිසේ ගසා තිබු නැතුරු කටුව ඇද දමනවා. බීසුණු වෙද්දත් යක්ෂයා
ගණිතයාගේ විරිඳ හා තරුණ දුවරුන් හත් දෙනා ලේ විලක් මැද මරා දමා ශ්‍රීපාද අඩවියට පැන ගොස් සංගවී තිබෙනවා. හවස ගෙදර ආපු කොත්මලේ ගණිතයා ක්‍රෝධයෙන් කරුංකා ගෙඩියක් මතුරලා පිල්ලියක් යවනවා. පිල්ලිය දෙකේ යකා ඇදීනවා. කෝපයේ ඊවාගිය ඔහු යකා ඇටම ගහට තබා කඩුවකින් කැබලි වලට කපා දමා තිබෙනවා. උගේ කැබලි හෙප්පුවකට දාලා මුහුදට විසි කරලා තියෙනවා. ග්‍රහ තරුවක චලනයේ දිගු කලක් නිරීක්ෂණය කළ කොත්මලේ ගණිතයා කොත්මලේ ඔය දෙපස පිහිටි කඩදුරහා තිස්පනේ යන කඳු දෙක මතු දවසක අනාගතයේ එක් වෙන බව හා කොත්මලේ ඔය උතුරට ගලන බව අනාවැකිය කියා දෙවෙනවා. ගණිතයාගේ මෙම අනාවැකිය සනාථ කරමින් කොත්මලේ බැම්ම බැඳ ජලාශය ඉදවීමෙන් ජලාශය දෙපස පිහිටි කඩදුරහා තිස්පනේ යන කඳු දෙක ජලාශය නිසා එකතු වී තිබෙනවා. ඒ බව ඔබට අදටත් දැක ගන්න පුළුවන්. දවසක් ඔහු මාවෙල සිට රාජසේවයට යද්දී අතරමඟදී බලගතු සුබ නැකතක් උදා වී තිබෙනවා. ඔහු අසල වෙච්ච කුඹුරෙන් වීකරල් මිටක් කඩාගෙන කුඹුරායිති ගොවියාට දුන්නා. කුඹුරෙන් නිමාවක් නැතිව වීතරෙන්ට පටන් ගත්තොත් ඊට පස්සේ නිමාවක් නැතුව වීතුරාගේ ස්ථානය වී වතුර විදියට අදටත් හඳුන්වනවා. අද මේ වී වතුර වෙච්ච එක මී වතුර වෙස ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. මේ වී වතුර බව 1972 සාහිත්‍ය සංග්‍රහයේ ගම්බල විශේෂ කලාපයේ සඳහන් වෙලා තිබෙන බවට සාක්ෂි තිබෙනවා. කොත්මලේ ගණිතයා දවසක් ගමනක් යන විට වේසටපත් වෙලා ගිමන් නිවා ගැනීමට පාර අද්දර වෙච්ච අම්බලමකට ගොඩ වෙලා තිබෙනවා. ඔහුගේ නක්ෂත්‍ර දැනුම මැන බැලීමට සිකුරු ග්‍රහයා මිනිස් වෙසක් මවාගෙන අම්බලමට ගොඩ වී ඔහු හා කතා බහ කර තිබෙනවා. දැන් සිකුරු කොහෙද කියලා මේ අමුත්තා ගණිතයාගෙන් අහලා තියෙනවා. ඔහු කීප වරක් ගැන මැනුව බැලුවා. සිකුරු හසු නොවන නිසා සිකුරු උඹවද්ද කියලා අහලා ගණිතයා අමුත්තාගේ අතින් අල්ලගන්නවා. ඉගෙන ගත්තේ එච්චරයි කියු සිකුරු ඇඟිල්ලෙන් ගණිතයාගේ දෑස් වලට ඇනලා ඔහුගේ ඇස් අන්ධ කර ආපුසිය වෑමට නැගිටින්න හැදුවලු. ගණිතයා සිකුරුගේ දෑත් තදින් අල්ලාගෙන ඇවිදිලි කරාලු පෙනුම ලබා දෙන ලෙසට. නැවත පෙනුම ලබා දෙන සිකුරු කොත්මලේ ගණිතයාට රම්පොතක් ත්‍යාගි කරාලු. සිකුරුගෙන් රම්පොත ලැබුණු කොත්මලේ ගණිතයා සිකුරාධිපති යන නමින් ඉන්පසු ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. මේ අනුව පොන්න නැගත්තා හෙවත් කොත්මලේ ගණිතයාගේ ජනප්‍රවාදයේ හරය තමයි කොත්මලේ ගණිතයා සෙන්කඩගල කීර්තිශ්‍රී රාජසිංහ රජුගෙන් සිකුරාධිපති යන ගෞරව පටමැදි නාමය ලැබූ බව. බුද සිකුරු ග්‍රහ යුද්ධයක් ඇති වෙලා සිකුරු පෙරදෙලා සිකුරුගේ කුණ්ඩාලාභරණය බිමට වැටෙන බව කලින් නක්ෂත්‍ර දැනුමින් දුටු ඉන්දියාවේ බමුණේ ඒ කුණ්ඩාලාභරණය වැටෙන ස්ථානය සොයා රාජුගෙන් අවසර අරගෙන මහවැලි ගඟාද්දර ගුරුදෙනිය නම් ගමේ පැලක් අටවා ගත්තා. ග්‍රහචාරය ගැන සිකුරුගේ කුණ්ඩාලාභරණය වැටෙන ස්ථානය කොත්මලේ ගණිතයාද දැනගෙන සිටියලු. ඉන්දියාවෙන් ආ බමුණා ඉදිකල පැල්පත අද්දරම ගණිතයා තල්ලතු පැලක් අටවා ගත්තා. නියමිත දින ග්‍රහ යුද්ධය ඇතිවි බමුණාගේ පැලේ තල්ලත්ත මතට වැටෙන සිකුරු කුණ්ඩාලාභරණය ඒකෙන් ලිස්සා විසි වෙලා ගොස් කොත්මලේ ගණිතයා සතු වෙලා තිබෙනවා. සිකුරු කුණ්ඩාලාභරණයට ගණිතයා හා බමුණා අතර ඇති වූ ආරවුල දිග්ගැසී තිබෙනවා. රජු මේ දෙදෙනාගේම තොරතුරු විමසලා සිකුරු කුණ්ඩාලාභරණයෙන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව දළදා මැදුරේ දළදා හිමි වැඩ සිටීමට ඉන් නෙළුම් මලක් නිර්මාණය කරලා තිබෙනවා. මේ ජනකතා පුවත ඓතිහාසික ජනකතා ග්‍රන්ථයේ හා තාවුල්ලේ ධම්මානන්ද හිමිගේ මධ්‍යම ලංකා පුරාවෘත ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනවා. විහාර වගවිත්ති ග්‍රන්ථයේ මේ සිද්ධිය පළමු විමල ධර්ම සූර්ය රජුගේ කාලයේ සිදු වූ බව කීවා. එය වැරදි බවයි ගොඩක් විද්වතුන්ගේ අදහස් වෙලා තිබෙනවා. ඩී.බී. වික්‍රමසිංහගේ මගධිකලේ ජනකතා ග්‍රන්ථයට අනුව සිකුරු කුණ්ඩාලාභරණය ගැනීමට ආ බමුණා සිත්තැවුලෙන් මහවැලි ගඟට පැන මිය ගිය බවත් අද දුම්බර පොද ලබන පිටියේ දිවියන් ලෙස ඉදිරියේ ඇත්තේ ඒ බමුණා බවයි කියවෙන්නේ. ඒ වගේම සිකුරු කුණ්ඩාලාභරණය වැඩුණු ස්ථානය අද කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. රාජාදි රාජසිංහ රජුට දවසක් විශාල ලබු ගෙඩියක් ත්‍යාගි ලැබී තිබෙනවා. රාජසභාවේ දැනුම පිරික්සීමට සිටු රජු එහි ඇති ඇටගණන රාජසභාවෙන් විමසා තිබෙනවා. එකිනෙකා විවිධ පිළිතුරු දී තිබෙනවා. හොඳ ඇට එකක් හා බොල් ඇට දෙකක් තිබෙන බව කොත්මලේ ගණිතයා කියා තිබෙනවා. පසුව ගණිතයා රජුගෙන් වරප්‍රසාද ලබා තිබෙනවා. කොත්මලේ වටාද්දර කළුගල් පතන ප්‍රදේශයේ කලකට පෙර තිබූ ගාඩි ගම්මානයේ විසූ කළුගල් පතනේ ගාඩි නායක නේරියා කියන විදියට එදා කළුගල් පතන ගමේ විසූ දක්ෂ ගාඩි මන්තරකරුවෙකු වූ කන්වලා නැගත්තා බහිර වේලාවා මන්ත්‍ර බලයෙන් ලැබුගෙඩියේ තිබූ ඉතිරි ඇට අතුරුදහන් කර වූ බව කියනවා. අස්ගිරි තල්පතට අනුව ප්‍රසිද්ධ නක්ෂත්‍ර කරුවෙකු වෙච්ච අස්ගිරි විහාර නායක පදවියද දරූ ගොලහැන්වත්තේ ධම්මදස්සි නායක හිමි නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේ රාජසභාවේදී මෙසේ ලැබුගෙඩියක ඇති ඇට ගණන නිවැරදිව කියා ත්‍යාගි භෝග ලබා තිබෙනවා.
ලබුගෙඩියේ ඇටගණන ඉතාම නිවැරදිව කියූ රොක්මලේ ගණිතයාගේ නක්ෂත්‍ර දැනුම ගැන යටිහිතින් ඊර්ෂ්‍යා කළ රාජාදී රාජසිංහ රජු ඔහු වගේ බලගතු නක්ෂත්‍රකරුවෙක් තමාට සිටීම තර්ජනයක් බැවින් ගණිතයාගේ හිසකසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙහිදී කොත්මලේ ගණිතයා තම ග්‍රහචාරය ගැන බලා තිබෙනවා. රජු තමා කෙරෙහි සැකයෙන් හිසකසා දැමීමට නියම කර ඇති බව ඔහුට අවබෝධ වී තිබෙනවා. තමන්ගේ ග්‍රහචාරය අනුව තමාට තව ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් බව ඔහුට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා තමන් හිසකසා දැමීම තුම්පයකට ප්‍රමාද කරන ලෙස ඔහු බැගෑපත්ව රජුගෙන් කවියකින් ඉල්ලා තිබෙනවා. කවිය ගැන පැහැදුණු රාජාදී රාජසිංහ රජු ඔහුගේ හිසකසා දැමීම තුම්පයකට ප්‍රමාද කර තිබෙනවා. ඒ කවිය ඔබට දැන් තිරේ දිස්වේවි. කෙහෙල් ගමුවේලි වූ කොත්මලේ පුරාවෘත ග්‍රන්ථයේ හා කුංචි බණ්ඩාර සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංශයේ මේ කවිය සඳහන් වී තිබෙනවා. තුම්පය අවසානයේ ගෙවි යන විට කොත්මලේ ගණිතයාගේ අවශ්‍ය කෙලවර වී ඉබේම මරණයට පත් වෙලා තිබෙනවා. එහෙත් ඔහුගේ මරණයෙන් රජුගේ සිත තදින් කම්පාවට පත් වූ බව මේ ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනවා. අප සොයාගත් අපි දැන් මේ කතා කරපු විස්තර අනුව අපට නිගමන කීපයකට එන්න පුළුවන්. මේ පරපුර දුටු ගැමුණු කුමරුතෙක් අපේතයට ගෙන යමින් පොන්නනගත්තා ගැන කතාව ගොතා තිබෙනවා. දකුණු ඉන්දියාවෙන් ආ මෙවැනි ශිල්පී පවුල් අතීත උරුමය පවා පෑමට මේ වගේ කතා නිර්මාණය කර තිබෙනවා. පොන්න කියන නම නැකත් පරපුරේ පරම්පරා නාමයයි. කොත්මලේ ගණිතයා යනු කොත්මලේ මාවෙල පදිංචිව සිටි රාජසේවයට යාම නිසා පදිංචි ප්‍රදේශය අනුව ලැබුණු නාමයයි. සිකුරාධිපති යනු ඔහුට රජුගෙන් ලැබුණු ගෞරව නාමයක් බව පෙනෙනවා. ඔහුගේ පාරම්පරික උපන්ගම කොත්මලේ මාවෙල. ඔහුගේ බිරිඳගේ ගම් ප්‍රදේශයේ උඩුනුවර. ඔහුගේ දූරු හත් දෙනාම අවිවාහකව තරුණ වියේදීම මැරුම් කෑ බව ගැවිනි බිරිඳද යකෝතින් මරණයට පත් වූ බව මේ දේවල් එක්ක පැහැදිලිව තේරෙනවා. සාමාන්‍ය විවාහයේදී පොන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ටිකක් මෝඩ සහ නපුංසක යන අර්ථයක් නෙගෙන දෙන්නේ. ඒ වුණාට පොන්න කියන්නේ දකුණු ඉන්දියාවේදී ප්‍රභූ නාමයක් ලෙස භාවිතය ඇති නමක්. සිංහල සාහිත්‍ය වංශයේ සඳහන් වන පරිදි දකුණු ඉන්දියාවේ කන්නඩි රට තුන්වන ක්‍රිෂ්ණ රජු පොන්න නම් කවියාට උභය කවි චක්‍රවර්තී නම් සාහිත්‍ය උපාධිය ලබා දී තිබෙනවා. මේ සම්මානය ලැබූ කවියා පොන්න යන නම තිබූ අය. මදුරාසියේ මුද්‍රිත ද ලිටල් ෆ්ලවර් සමාගම මුද්‍රණය කළ ද ග්‍රේට් ලිප්කෝ දෙමළ ශබ්දකෝෂය අනුව පොන්න කියන්නේ රත්තරන් වලට කියන අර්ථය ඇති දෙමළ වදන. ෆ්‍රාන්සිස් කටුගොලිගේගේ සිංහල දෙමළ ශබ්දකෝෂය අනුව පොන්න යන දෙමළ වදනට සිංහල අර්ථ හතරක් දී තිබෙනවා. ඒවා තමයි රත්තරන්, ශ්‍රියාකාන්තාව, අලංකාරය, ලෝහජාත. මේ අනුව රන්රිදී ලෝහ වැඩ රැකියාව ලෙස කළ පරපුරක නාමය පොන්න කියන එකත් එක්ක ගන්න පුළුවන්. ඒ සිංහල අර්ථය ලෙස රත්තරන් දක්වන්න පුළුවන්. ඉන් ඔහුගේ පරපුර වගේම රැකියාවද නිරූපණය වෙනවා. මොහුගේ බිරිඳ හා අවිවාහක දූවරු හත් දෙනා තරුණ කාලයේම මිය ගිය නිසා කොත්මලේ ගණිතයා මිය යාම සමග ඔහුගේ පරපුර නිමාවට පත් වී තිබෙනවා. ඔහුගෙන් පැවත එන කිසිවෙකු මේ වෙන විට අද ඉතිරි වෙලා නැහැ. කොත්මලේ මාවෙල ගමේ කළ සමීක්ෂණයකදී කොත්මලේ ගණිතයාලි වූ පුස්කොළ පොත් දෙකක අත්පිටපත් දෙකක් පළමු වාරට සොයාගත හැකි වී තිබෙනවා. ඉන් පළමු පොත තමයි මහා ගණිතය. එය තෙලිඟු බසින් ලියූ පත්තිරු 150ක නක්ෂත්‍ර ගන්ධයක්. පත්තිරුවක දිග අඟල් 6ක් වෙනවා. පළල අඟල් 3ක් වෙනවා. පත්තිරුව දෙපැත්තෙම ගියා තිබෙනවා. මහා ගණිතය තෙලිඟු නක්ෂත්‍ර ගන්ත්‍රයට කම්බ කින දේ බැඳ තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලේ, ඒ කියන්නේ බුද්ධ වර්ෂ 2301, එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ වලින් කියනවා නම් 1751 දී මේ පොත ලියලා තියෙනවා. මහා ගණිතයේ පුස්කොළ පොත අග අවසානයේ පිටුවේ මේ පාඩේ සඳහන් වෙලා තිබෙනවා. ස්වස්ති සිද්දම් බුද්ධ වර්ෂ 2301 සිකුරාධිපති මහා ගණිතයා කියලා. මෙම පොතේ ඔහුගේ නක්ෂත්‍ර දැනුම හෙළි කරන අතර මෙය තෙලිඟු වශයෙන් ලිවීම නිසා ඔහුගේ දකුණු ඉන්දියා සම්භවය ඉතා හොඳින් පැහැදිලිව පෙනෙනවා. ඔහුගේ දෙවැනි ග්‍රන්ථය තමයි පත්තිරු 150කින් යුතු සාරංග මාලය කවි පොත. කොත්මලේ ඔය අද්දර මොරපේ කතරගම් දේවාලයේ පෙරහැර නිම වී දිය කපන විට එන එදා හාල් වැලි තොට නම් වැලි තලාවේදී ශබ්ද රසයෙන් ඉහළ සාරංගමාලයේ කවි කියමින් මොරපේ කතරගම දෙවියන්ට පූජා පවත්වා තිබෙනවා. කොත්මලේ ගණිතයා නැකත් ගැනීමට භාවිතා කළ ගල්පුරුව, ඔහු භාවිතා කළ ලෝහ පන්විද, ඒ පරපුරේ අය සතුව තවමත් තිබෙනවා. කොත්මලේ හරංගල මහවිද්‍යාලයේ පැවති සාහිත්‍ය උත්සවයකදී ඔහු ලියූ මහා ගණිතය සහ සාරංගමලයේ පුස්කොළ පොත් අත්පිටපත්ද ඔහු භාවිතා කළ පන්හිඳද මහජන ප්‍රදර්ශනයට තබා ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහුගේ මරණයට පසු අද ඇති පරපුර කොත්මලේ ගණිතයාගේ බාල සොහොයුරෙක් වෙච්ච කුඩානගත්තාගෙන් පැවතින පරපුරක්. පසු කාලයේ ඒ පරපුරේ කුඩානගත්තා හා
සිරියානගතා ජීවත් වී තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී එම පරපුරේ මුතුආහෙවත් රාජමුතුනගතා ජීවත් වී තිබෙනවා. ඉතින් කොත්මලේ ගණිතය එමන් නැත්තම් පොන්න ගණිතය ගැන ඔන්න ඔයගේ කතන්දර ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ ගණිතය ගැන ගොඩක් තොරතුරු අහලා තිබ්බා. කවුද මේ මොනවද මෙයා කරපු මන්තර ගුරුකම් වැඩ ඔන්න ඔයගේ දේවල් ටිකක් අහලා තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මේ වීඩියෝ එක අද ඔයාලට ගෙනාවේ. එහෙනම් අදට සමු ගන්න තවත් අලුත් වීඩියෝකින් හෙට දවසේදී හමු වෙමු. ඔබට සුබ දවසක්.